होम कुकरी यूट्यूब चैनल लेकटे वाला वा आदर एम पिलिगान्नवा अद मम हदान्ने नारंकेव उन्नितिं वालट अवरुद्दट वेडी वेडे नेत्तिव हारिम पहसुवें नारंकेव हदा गन्न पुलुवां ईट कलिं अपि बलमु मोनाद अवश्य वेन्ने कियला मम मेतन लोकु पोल बैग पोल अरगन तियेनवा सामान्यें पोल ग्राम 200ක් විතර සීනි ග්‍රෑම් 200ක් ඒ වගේම මුං ඇට ග්‍රෑම් 50ක් විතර බැදලා ටිකක් කෑලි හිටින විදියට මං ග්‍රයින්ඩ් කරගෙන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 50ක් ඉතින් ඔයාලට ඉදියප්ප පිටි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන් තල මේසෙහිඳි දෙකක් මං තල ටික තාච්චියකට දාලා ටිකක් බැදගෙන තමයි අරගෙන තියෙන්නේ රසානුවලුණු එනසල් 5ක් විතර මං බැදලා කුඩු කරගෙන තියෙනවා මුලින්ම සීනි මේසෙහිඳි හතරක් මං කැරමල් කර ගන්නවා ලිපේ ගින්දර අඩුවෙන් තියා ගන්න නැත්නම් සීනි ටික කරවෙන්න පුළුවන් හැන්දි ඇරෙන හින්දා හැන්ද පාවිච්චි කරන්න ඕනේ නැහැ මේ වගේ තාච්චිය දෙපැත්තෙන් අල්ලලා මේ විදියට කරකව ගන්න එතකොට ලේසියෙන්ම සීනි ටික අපිට කැරමල් කර ගන්න පුළුවන් දැන් සීනි ටික කැරමල් වෙලා තියෙනවා දැන් මම මේකට උණු වතුර මේසෙහිඳි 3ක් විතර එකතු කර ගන්නවා දැන් මම මේකට පොල් ග්‍රෑම් 200 එකතු කර ගන්නවා ඒ වගේම ඉතුරු සීනි ටිකත් එකතු කරගන්න දැන් මේකට එනසල් ලුණු මම එකතු කරගන්නවා දැන් ඔයාලා මේකට පිටි එකතු කරගන්න එපා මේක මිනිත්තු 5ක් 6ක් විතර සීන් ටික දිය වෙනකම් මේ විදියට කවලම් කර කර ලිපේ තියා ගන්න දැන් සීනි ටික හොඳට දිය වෙලා දැන් මම මේකට මුං ඇට පිටි ටික එකතු කරගන්නවා හාල් පිටි ටිකත් මම එකතු කරගන්නවා ඒ වගේම බැදගත් තල ටිකත් මම එකතු කරගන්නවා ඉතින් තල එකතු කරගත්තාම ගොඩක් මේක රසයි නැත්නම් ඔයාලට මේකට හාල් පිටි විතරක් උනත් එකතු කරගන්න පුළුවන් එහෙම එකතු කරගන්නව නම් ඔයාලා තව ටිකක් හාල් පිටි වැඩියෙන් මේකට එකතු කරගන්න දැන් මේ විදියට හොඳට කවලම් කරගන්න දැන් මේ මිශ්‍රණය තෙත ගතිය නැති වෙනකම් ටිකක් ලිපේ තියා ගන්න ඕනේ මේ විදියට දිගටම හැඳි ගන්න නැත්තම් මේකේ අඩි අල්ලන්න පුළුවන් දැන් මිශ්‍රණයේ තෙත ගතිය අඩු වෙලා ඉතින් අපිට මේක ගුලි කරගන්න පුළුවන් වෙන්න ඕනි මේ වගේ ගුලි කරගන්න පුළුවන් වෙන්න ඕනි දැන් මේක වෙනත් භාජනයකට මාරු කරගන්න දැන් ගුලි හදන්න කලින් මේ ටික හොඳට නිවා ගන්න දැන් මේ වගේ දෙහි ගෙඩියක් සයිස් එකට බෝල හදා ගන්න
ඊළඟට නාරංගි අවුන් එක දවටන්න අවශ්‍ය වෙන බැටර් එක හදාගමු මම මෙතන අරගෙන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 150 ඒකට මම ලුණු ටිකක් එකතු කර ගන්නවා කහ කුඩු ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා දැන් මම මේක අනාගන්නේ වතුරෙන් නෙමෙයි පොල් කිරි වලින් පොල් කිරි ටික ටික එකතු කරලා උක්කු බැටර් එකක් වෙනකන් ඔයාලා මේක අනාගන්න මේ වගේ ගොඩක් දියාරුත් නැති ගොඩක් ගොරෝසුත් නැති බැටර් එකක් තමයි අපි හදා ගන්න ඕනේ ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගෙන මේ ටික බෙද ගන්න. ඉතින් ඔයාලට මේ නාරංකියවුන් සම්පූර්ණයෙන්ම හාල් පිටි විතරක් එකතු කරලා හදා ගන්නත් පුළුවන්. නමුත් මොම් පිටි තල එකතු කරගත්තාම ගොඩක් රසයි. ඉතින් මේකේ බැටර් එක ඔයාලට ලේසියට පාන් පිටි වලින් උනත් හදා ගන්න පුළුවන්. නමුත් එත හාල් පිටි වලින් හදාගත්තාම උඩ ලේයර් එක හොඳ ක්‍රිස්පියට තියෙනවා. මේකට පොල් එකතු කරලා හදාගෙන තියෙන හින්දා දවස් 3-4ක් වගේ තමයි තියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක අවුරුද්දට හදා ගන්නවා නම් අවුරුද්ද ලං වෙලා මේක හදා ගන්න. ඒ වගේම මම මීට කලින් නාරංකියවුන් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් මේ විදිහට නාරංකියවුන් හදලා කොහොමද කියලා බලන්න. නැවතත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.